වීඩියෝ එකක් කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රෝටීන සංශ්ලේෂණය ගැන සමහර විට කවුරු හරි දෙවනි පාඩමේදී නියෂ්ටික අම්ල මාතෘකාව යටතේ RNA වල කෘත්‍යයන් ඉගෙන ගද්දී ප්‍රෝටීන සංශ්ලේෂණය ඉතාම කෙටියෙන් ඉගෙනගෙන තියෙන්න පුළුවන් ඒත් දැන් නව නිර්දේශයේ ප්‍රෝටීන සංශ්ලේෂණයේ පැරණි නිර්දේශයට වඩා ගැඹුරට කරුණු දාලා තියෙනවා ගැඹුරට ප්‍රශ්න අහනවා ඒ නිසා අනිවාර්යයෙන්ම නව නිර්දේශයේ අනුක ජීව විද්‍යාව කියන පාඩමේ प्रोटीन संश्लेषण अनिवार्य कौर हरी देवनी पाड़ी प्रोटीन संश्लेषण इतम किनगिन अणुजी विद्या धनम प्रमाण तिन्न नव निर्देश विभाग प्रश्न सह अनिवार्य अणुजी विद्या प्रोटीन संश्लेषण अनिवार्य බලාගන්න වෙනවා ඊළඟට දේ තමයි නව නිර්දේශයේ දැන් ඇතුල් වෙලා තියෙනවා පැරණි නිර්දේශයට වඩා ගැඹුරට කරුණු සමහර දැන් තියෙනවා අලුතෙන් කොටස් දාපු දැන් තියෙනවා අපිට ගැඹුරට දාපු කොටස් හෝ අලුතෙන් දාපු කොටස් විභාගයට අහන්න නැතුව තේයි කියලා හිතන්න බෑ මොකද දැන් විභාග නව නිර්දේශය ඇවිල්ලා අවුරුදු දෙකක් ගිහිල්ලා ඉවරයි ඒ කියන්නේ දැන් නව නිර්දේශයේ පළවෙනියට ගැටලුකාරී තත්ත්වයන් තිබ්බත් දැන් ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ අන්තිම ස්ථාවර මට්ටමකට पेपर दीन गैंबूट आलूते हेड हालांकि इसट विभाग बैकोमा हर निर्देश मे नव निर्देश प्रोटीन संश्लेषण गैंबूट तीन आलू करण हर मुखदमे प्रोटीन संश्लेषण की प्रोटीन संश्लेषण मुखद प्रोटीन संश्लेषण की अभी दी अपे तुरतने शैलेख नियाष्टी वर्ण देव अभी हेम जीवी तुरतर गबड़ा दी शैले नियाष्टी वर्ण देव दिन तुरतर इतना तुरतर गबड़ा दीन मेवा कृत्य पालने कृत्य पालने प्रोटीन संश्लेषण अभी गुडकला रूप दर्श अगे एसल पाट निलपाट ये निलपाट वेल पाट निलपाट वेरतुरे नियाष्टी वर्ण देह वल वर्ण देह वलगे एसल पाट निलपाट वेना तुरतुर तीन ये तुरतुर प्रकाश विंडोनी रूपाणुदर्श प्रकाश विंडो अने रूपाणुदर्श प्रकाश विंडदमा इतकोट प्रोटीन संश्लेषण प्रोटीन संश्लेषण खागे तीन तुरतुर मत वर्ण देह वाल तीन एसल्ट संबंध जान वाले तुरतुर मत इतकोट तुरतुर तीन नियाष्टी अब मे कृत्य पिलिबंध रूपाणुदर्श तुरतुर तीन नियाष्टी एवगे पणिविडारगिन प्रोटीन संश्लेषण रूपाणुदर्श इलियट पेन दिन प्रोटीन संश्लेषण दंड प्रोटीन संश्लेषण रईबसोम हेब तुरतुर दी तुरतुर दी नियाष्टी इतकोट मेके दिवी नियाष्टी तुरतुर रईबसोम प्रोटीन संश्लेषण विनीक एम प्रोटीन संश्लेषण एम प्रोटीन एक्तमी रूपाणुदर्श इलियट पेन दंग उदाहरण एसल पाट एसल पाट निलपाट एसल पाट निलपाट इतकोट एक तुरतुर दी नियाष्टी वर्ण देह वाल एक तुरतुर गमन करना अति यम किसी आकार रईबसोमे अभी कथा करना इटासी रईबसोमे इन तुरतुर टाणु प्रोटीन खादन इटासी प्रोटीन तवर्ते प्रोटीन अतरी आप पणिडेट तीन रूपाणुदर्श पेन्नता कृत्य प्रोटीन पेड़ कृत्यमे प्रोटीन पेड़ कृत्य करण हर इकन मेकन सामान्य वर्णदेह तीन वर्णदेह जान तीन जानवली दमे तुरतुर तुरतुर
කොහොමද ප්‍රෝටීන් එකක් බවට පත් වෙන්නේ මාර්ගයෙන් වර්ණදේහ තියෙනවා වර්ණදේහවල ජාන තියෙනවා ජානවල තොරතුරු තියෙනවා ඒ ජානවලින් mRNA කියන RNA අණුව පිටපත් වෙනවා සංශ්ලේෂණය වෙනවා ඒ mRNA කියන්නේ messenger RNA පණිවිඩකාරක RNA ඒ කියන්නේ නියෂ්ටිය තියෙන තොරතුර දැන් රයිබෝසෝමේ තියෙන්නේ සයිලෝප්ලාස්මේ නියෂ්ටිය තියෙන තොරතුර රයිබෝසෝමේ ගාවට ගෙනියන්නේ මෙයා හරිද mRNA අණුව ඒකෙන් හැදෙනවා පොලිපෙප්ටයිඩ් දාමි පොලිපෙප්ටයිඩ් දාමි කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයේදී ප්‍රාථමික ව්‍යුහය පළවෙනියට ප්‍රෝටීනයක් සංශ්ලේෂණය වෙන්න ඇමයිනෝ අම්ල රාශියක් එකතු වෙලා හැදෙන පළවෙනිම ව්‍යුහය පොලිපෙප්ටයිඩ් දාමි ඒව එකතු වෙලා පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හරි තුනක් හරි එකතු වෙලා ඊට පස්සේ හැදෙනවා ප්‍රෝටීන අදවර මේකනේ ක්‍රියාවලිය වර්ණදේහවල තියෙන තොරතුරු වර්ණදේහවල ජානවල තියෙන තොරතුරු ජානවලින් mRNA අණුවක් විදිහට messenger RNA එකක් ඒ කියන්නේ පණිවිඩකාරක RNA එකක් විදිහට පිටපත් කරගෙන මේ mRNA එක ගේනවා ඒ තොරතුරු සයිලෝප්ලාස්මයට ඒකෙන් පොලිපෙප්ටයිඩ් දාමයක් හදනවා රයිබෝසෝමේදී ඒ පොලිපෙප්ටයිඩ් දාම එකතුලා ප්‍රෝටීනයක් හදනවා ඕක තමයි වෙන පළවෙනි මූලික දේ හරි ප්‍රෝටීන සංශ්ලේෂණයේදී වෙන මූලික දේ එක නම ඊළඟට ප්‍රෝටීන සංශ්ලේෂණයේ ප්‍රධාන කොටස් දෙකක් කතා කරනවා අපි ඒක පළවෙනි කොටස තමයි ප්‍රතිලේඛනය පිටපත් කිරීම දෙවෙනි කොටස පරිවර්තන කියන එක මේකෙදි පිටපත් කිරීමේදී ප්‍රතිලේඛනයේදී වෙන්නේ දැන් යම්කිසි ලක්ෂණයකට අදාළ තොරතුරු තියෙන්නේ DNA වල නෑෂ්ටි DNA වල තියෙන්නේ ඒ DNA වල තියෙන තොරතුර පිටපත් කරගන්නවා. නමයම තියෙන අර්ථය. පිටපත් කරගන්නවා මං කියවර mRNA අණුවක් ගෙනියන්නේ සයිලෝප්ලාස්මයට පණිවිඩය කියලා. ඒ mRNA අණුවමගින් පිටපත් කරගන්න එක තමයි ප්‍රතිලේඛනයේදී වෙන්නේ. නැත්නම් පිටපත් කිරීමේදී වෙන්නේ. පරිවර්තනයේදී වෙන්නේ ඒ යන mRNA එකෙන් රයිබෝසෝමේදී ඇමයිනෝ අම්ල එකතු කර පොලිපෙප්ටයිඩ් දාමයක් හදන එක තමයි වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකයි ප්‍රෝටීන සංශ්ලේෂණය කොටසක් ගන්න පුළුවන් ප්‍රතිලේඛණය එහෙමත් නැත්නම් පිටපත් වීම ඊළඟ කොටස මේක දෙවෙනි එක පරිවර්තන හරි එතකොට තමයි මේක තමයි ප්‍රධාන කොටස් දෙක හැබැයි මේක ප්‍රතිලේඛණය කියන කොටස බෙදෙනවා ආය කොටස් තුනකට ආරම්භ වීම නාම දික් වීමේ පියවර සමාප්තිය කියන මේකත් ඒ වගේම ආයත කොටස් තුනකට බෙදෙනවා මේ ගොඩක් කොටස් තිබ්බට එහෙනම් බය වෙන්න දෙයක් නැහැ මේ අපි එකින් එක කොටස කතා කරනවා ආරම්භ වීම දාම දික් වීම සමාප්තිය මේක දාම දික් වීම තව කොටස් තුනකට අනු කොටස් තව තුනකට බෙදන්න පුළුවන් ආරම්භය දෙවන පියවර ඊගස දෙවන පියවර කිය දැන් එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණය කතා කරද්දී මූලික ආකෘතිය තමයි මේක තියෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය ප්‍රධානම කොටස් දෙකකට බෙදෙනවා ප්‍රතිලේඛනයේ පරිවර්තනය කියලා ප්‍රතිලේඛනයේ පරිවර්තනය කියන කොටස් දෙකම ආයෙත් බෙදෙනවා ආරම්භ වීම දාම දික් වීම සමාප්තිය කියන පියවර වලට ඊට පස්සේ පරිවර්තනයේ දාම දික් වීම ආයෙත්
අනුකොටස් තුනකට බෙදෙනවා ආරම්භය දෙවන පියවර කියලා. මේක මේ අනුකොටස් ගොඩක් තිබ්බට එහෙම එක අනුකොටසකට පොඩි පොඩි පැහැදිලි කිරීම වෙන්නේ. ඒ නිසා ලොකු දෙයක් නෙවෙයි, බය වෙන්න තරම් දෙයක් නෙවෙයි. ආයේ ඊළඟ කාරණේ මේ මේ chart එක මතක තියාගන්න. අන්තිමේට මේ පාඩම සම්පූර්ණයෙන් පැහැදිලි කරාට පස්සේ මේ chart එක මතක තියෙන්න ඕනේ. මේ chart එක ඔළුවේ තියාගෙන සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් උනත් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද සම්පූර්ණ අපේ ඔළුව ගෙනියන්න ඕනේ තැන් ටික මේකේ තියෙනවා. ඉතින් මේක මතක් කරගෙන ලියාගෙන යන්න දෙන්නේ. හරි. ඊට පස්සේ අපි ඒකෙදි බලමු ප්‍රතිලේඛනය. පළවෙනි පියවර ප්‍රතිලේඛනය ගැන. ප්‍රතිලේඛන ප්‍රතිලේඛනයේදී වෙන්නේ දැන් සාමාන්‍යයෙන් වර්ණ දෙහයක් ගත්තොත් දැන් ප්‍රතිලේඛනයේදී වෙන්නේ මොකද්ද? වර්ණ දෙහවල තියෙන තොරතුරු ටික mRNA එක සංශ්ලේෂණය mRNA එකට පිටපත් කරගන්න එක. mRNA එක සංශ්ලේෂණය වෙන එක තමයි වෙන්නේ ප්‍රතිලේඛණය. දැන් මේ වර්ණ දෙහයක් ගත්තාම මේක දැන් ඔබ සංවලිත වෙලා තියෙනවා DNA අණු. හයින් මේ DNA අණු තොරතුරු දිනවා. එතනින් අපි මේ DNA එක පිටට ගත්තොත් හරි පිටට ගන්න. පිටට ගත්තොත් පිටට අරගෙන දැන් ඔහොම තියෙනවා DNA අණු. මේකේ එක තැනක තියෙනවා අපි හිතමු මෙතන කියලා. මෙතන තියෙනවා දැන් ඉස්සල උදාහරණයකට ගත්ත මම ඇස්සල පාටනේ. ආ ඇස්සල පාට නිර්ණය කරන ඥානෙ. මෙන්න මේ ටිකේ. හරි. මේ ටිකේ තියෙනවා ඇස්සල පාට නිර්ණය කරන ඥානෙ. එතකොට මේ දැන් සම්පූර්ණ වර්ණ දෙහයම පිටපත් කරගන්නේ අපිට ඕනේ ඥානයට අදාළ තොරතුරු ටික විතරයි පිටපත් කරගන්නේ. හරිනේ. එතකොට සම්පූර්ණ වර්ණ දෙහයම දායක වෙන්න ඕනේ නැහැ මේ වැඩේට එක ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න. මෙතන කියන්නේ මේ පොඩි කොටස සලකන්නේ මේක තමයි ඇස්වල පාට නිර්ණය කරන්න තියෙන ඥානෙ තියෙන්නේ. එතකොට දැන් ඇස්වල පාට නිර්ණය කරන්න අවශ්‍ය ප්‍රෝටීනය තමයි හදන්න ඕනේ. එතකොට මේක දැන් දඟර ගහලා තියෙන්නේ. දඟර ගහලා තියෙන එක මෙතනින් ලිහිල් වෙන්න ඕනේ. මේ මේ කොටස ලිහිල් වෙන්න ඕනේ. හරි. ඒක අපි ගමුකෝ මෙහෙම. මේ කොටස ලිහිල් වෙනවා. ඕන ලිහිල් වුණා. ධාම දෙක. හරිනේ මෙතන තියෙන ඥානෙත් පිටපත් කරගන්න මෙහෙම දිහට පිටපත් කරගන්න බෑ. ඒක මෙහෙම දිගාරින්න ඕනේ. හරිනේ දැන් මීට කලින් කතා කරා DNA දීකරණය. DNA දීකරණය කතා ගන්නේ මීට කලින් වීඩියෝ එක. DNA දීකරණයේදී මේ වගේම ක්‍රියාවක් වුණා. තියෙන DNA දිත්ත හෙලික්සේ දිගාරින්න ඕනේ වුණා. DNA ඒකත් DNA දීකරණය කරගන්න. දැන් මේකෙත් මෙහෙම දියෙද්දි බෑනේ. මෙහෙම දියෙද්දි බැරි නිසා මේකත් දිගාරින්න ඕනේනවා. ඒවලේ DNA අණුව දිගාරින්න වෙනම එන්සයිමයක් ආවා DNA හෙලිකේස්. DNA හෙලිකේස් වෙනම එන්සයිමයක් ආවා. හැබැයි මෙතනට DNA හෙලිකේස් ඇවිත් දිගාරින්නේ නැහැ. මෙතනත් අර කෘත්‍රිම තමයි වෙන්නේ. DNA දිත්තේලික්සය මැදිතේ හයිඩ්‍රජන් බන්ධන කඩලා දිගාරින එක තමයි කරන්නේ. හැබැයි මෙතනදී DNA හෙලිකේස් එන්නේ නැහැ. එන්නේ RNA පොලිමරේස්. RNA පොලිමරේස්ගේ කටයුත්ත තමයි ප්‍රධානම කටයුත්ත. මෙතන තියෙන අනුපූරක භෂ්ම දියහන්නේ. මෙතන තියෙන තොරතුරට අනුව mRNA එක හදන්නේ. ඒක තමයි යාගේ ප්‍රධාන ක්‍රියාවලිය. හැබැයි යාට පුළුවන් මේ DNA දාමය ලියා ගන්නත් පුළුවන්. DNA දාම දෙක වෙන් කරන්න පුළුවන්. ඒ නිසා යාට ඒ කෘත්‍යය කරන්න පුළුවන් නිසා මෙතනට DNA හෙලිකේස් සම්බන්ධ වෙන්නේ නැහැ. හරිනේ. අපි ගමු මේක 5- අන්තයෙන් එක 3- අන්තය කියලා උඩමික. මම මේක නොසලකා හදනවා. දැන් මෙහෙම DNA දාමය දැන් එතකොට මොකද උනේ? RNA පොලිමරේස් ආවා. ජානේ තියෙන දැනට ආවා. RNA පොලිමරේස්
දිත්ත හෙලික්සේ හයිඩ්‍රජන් බන්ධන බිඳලා පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක වෙන් කරා දෙපැත්ත. ඒ වෙන් කරන්නේ මෙතන තියෙන තොරතුරු පිටපත් කර ගන්නද. නැහැනේ. මං නිකන් මෙහෙම ගන්නම්කෝ. නිකන් අකුරු ටිකක්. ATG C AA G C C T කියා හරි. දැන් මේක තමයි අපිට පිටපත් කරගන්න ඕනේ. හරිනේ. දැන් මේ DNA දාමේ දිගහැරුණාට පස්සේ දැන් RNA පොලිමරේස් තමයි දිගැරි. RNA පොලිමරේස්ට මෙතනට සම්බන්ධ වෙලා මේකට මේකට ගැළපෙන අනුපූරක භෂ්ම ගැලලා mRNA එක සංශ්ලේෂණය කරන්න ඕනේ. හැබැයි මේක දැන් මේ පැත්තේ තියාගන්නේ. දැන් මේ DNA දාමයක් තියාගන්නේ. එතන DNA දාමය යාට කැමති එකට සම්බන්ධ වෙන්න බෑ. ඒක තීරණය කරන සාධක තියෙනවා. ඒ කියන්නේ RNA පොලිමරේස්ට ගැළපෙන්න ඕනේ, සම්බන්ධ වෙන්න ගැළපෙන්න ඕනේ. ඒ ගැළපෙන මේ DNA මේ පොලිනියුක්ලියෝටයිඩ් දාමයට තමයි එයා සම්බන්ධ වෙන්නේ. එක්ක මේක වෙන්න පුළුවන්, එක්ක මේක වෙන්න පුළුවන්. දැන් මම සලකලා දින මේකට සම්බන්ධ වෙනවා කියලා. ඒකට සම්බන්ධ වෙන්නේ එතන තියෙනවා මේ න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමණයක් අර අපි DNA දීකරණයේදී කියන්නේ ඔරිජින් ස්ථානයක් තියෙනවා කියලා. ඒ වගේ තමයි මෙතනත් තියෙනවා DNA ගැළපෙන අනුක්‍රමණයක්. ඒ අනුක්‍රමණයට අපි කියනවා ප්‍රාරම්භක ස්ථානය කියලා. ඒ ස්ථානයේ ප්‍රාරම්භක ස්ථානය කියනවා. එතනට ඇවිල්ලා පොලිමරේස් සම්බන්ධ වෙනවා. එතකොට මෙතන ප්‍රාරම්භක ස්ථානය නම් මෙහි මෙයාට සම්බන්ධ වෙන බෑ. ප්‍රාරම්භක ස්ථානය නම් මෙතන තා පොලිමරේස් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ RNA පොලිමරේස්. හරිනේ. අන්න ඕක තමයි දැන් අර ප්‍රතිලේඛනයක් ගොඩක් තුනකට බෙදුවානේ. ආරම්භ වීම, දාම දික් වීම, පියවර, සමාප්ති පියවර කියලා. එතකොට ඕක තමයි ආරම්භක පියවරට එන්නේ. පොඩි දෙයක් තියෙන්නේ. මොකද වෙන්නේ? DNA දාමේ ජානීය තියෙන තැනට RNA පොලිමරේස් එනවා. RNA පොලිමරේස් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක දිගාරිනවා. ඊට පස්සේ ඒකේ නිශ්චිත ස්ථානයකට බැඳින්නේ හැමදාම එයාට බැඳින්න බෑ. ඒ ස්ථානයට කියන ප්‍රාරම්භක ස්ථානය කියලා. එතනට බැඳෙනවා. ඒක තමයි ප්‍රතිලේඛනයේ ආරම්භක පියවරේදී වෙන්නේ ඕක. හරිනේ. එතකොට පියවර තුනයි ආරම්භක පියවර, දාම දික් වීම, සමාප්තිය. එතකොට හරි ආරම්භක පියවර ඉවරයි. ඊට පස්සේ දාම දික් වීම. දැන් මෙතන ප්‍රාරම්භක ස්ථානය කියලා හිතලා තින්නවා. මෙතනට සම්බන්ධ වෙලා තින්නේ RNA polymerase. දැන් තියෙන්නේ මෙයා මෙතන මේකට අච්චු දාමය කියලා කියනවා. මේ DNA දාමය මේ තොරතුරු සපේන දාමය. දැන් mRNA එකක් හදනවා, mRNA එකට KT සපේන දාමය අච්චු දාමය කියලා හඳුන්වනවා. ඒක අච්චු විදිහට ක්‍රියාත්මක වෙලා ඒක පිටපතක් හැදෙන නිසා. පිටපත කියන්නේ අනුපූරක mRNA අණුව. එතකොට මේක දැන් මෙතනට සම්බන්ධ වුණා. එතකොට ආරම්භක පියවර හරි දාම දික් වීම. දාම දික් වීමෙදි වෙන්නේ මේ ප්‍රෝටීන මේ භෂ්ම කියව කිව්ව ඉස්සරහට යනවා. ඉස්සරහට යද්දී මෙයාගේ මංග ප්‍රධාන කෘත්‍යය දෙන්නේ mRNA අණු හදන එක. එතකොට මේ දාම දික් වී ඉස්සරහට යද්දී ඒ දාම මේ මෙයා න්‍යූක්ලියෝටයිඩ් කියවගේ විස්තරහට යන්නේ. එතකොට ඒට අනුපූරක භෂ්මය සම්බන්ධ කරලා mRNA එක හදන එක තමයි වෙන්නේ. එතකොට දැන් මේකට දැන් ප්‍රෝටීන මේ මෙහෙම ඉස්සරහට යයි මොනවා. ඊට පස්සේ මේකට අනුපූරක mRNA අණුවක් හැදෙනවා. හරි. එතකොට ඒ වෙනුවට එන්නේ U TN T වෙනුවට A G වෙනුවට C, C වෙනුවට G
A වෙනුවට U, G වෙනුවට C, C වෙනුවට G. ඔන්න mRNA අනුව හැදුවා. එතකොට දාම දික්වීම පියවරක් ඉවරයි. මං කිය එක පියවරකට පොඩි දෙයක් තියෙනවා. ඒක ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. දාම දික්වීම පියවරේදී උනේ මොකද්ද එතකොට? ප්‍රාරම්භක ස්ථානය නැත්නම් ප්‍රොමෝටර් ස්ථානයට සම්බන්ධ වෙලා තියෙන RNA පොලිමරේස් න්‍යූක්ලියොටයිඩ් කියවමින් ඉස්සරහට යනවා. ඉස්සරහට යන්නේ 3' අන්තයේ ඉඳන් 5' අන්තයේ ඉඳන් 3' අන්තයට. මේ දැන් කලින් වීඩියෝ එක කතා කරන්න තිබෙන වර්ණ දේහ මේ DNA දිවිකරණේ DNA ඒකේ දිවිදායක වුණේ DNA පොලිමරේස්. DNA පොලිමරේස් නේ අලුත් DNA දා මේ හැදුයි. ඒකේදී ආට යන්න පුළුවන් වුණේ 5' අන්තයේ ඉඳන් 3' අන්තයට. ආ මේකෙත් එහෙමයි RNA පොලිමරේස්. RNA පොලිමරේස් ස්ටෑන්ඩ් බුණා 5' අන්තයේ ඉඳන් 3' අන්තයට. නැත්නම් යාට 3' අන්තයේ ඉඳන් 5' අන්තයට එන්න බෑ. එතකොට මෙතන ප්‍රාරම්භක ස්ථානයේ ප්‍රොමෝටර් ස්ථානයේ තියෙනවා. එතෙන්දි සම්බන්ධ වෙලා එයා ඊට පස්සේ දාම දික්වීමේදී පියවර ඉන්න එයා භෂ්ම කියව කියව 3' අන්තයට යනවා. 3' අන්තයට යනකොට මේකට අනුපූරක භෂ්මය. මේ කියවන භෂ්මයට අනුපූරක භෂ්මය සම්බන්ධ කරලා mRNA අණු හැදෙනවා. ඕක තමයි දාම දික්වීම පියවරේදී වෙන්නේ. හරි. හරි. දැන් දාම දික්වීම පියවර කතා කරලා තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේ දැන් DNA දාමේ යානේ තියෙන ප්‍රදේශය තියනවානේ. RNA පොලිමරේස් තමයි DNA දිත්තේ දික්සේ දිගාරින්නේ. එයා ජම්මුළු යානේ තියෙන ප්‍රදේශෙම එකවර දිගාරින්නේ නැහැ. දැන් නිකන් අපි හිතමු. එයා කියවන කැලේ දිගාරින්නේ. මෙතන කියවගෙන යනවා RNA පොලිමරේස්. RNA පොලිමරේස් මෙතන කියවනවා. RNA පොලිමරේස් ඉන්සයි. හරි. එතකොට යාම් මෙතන දිග අරගෙන මේ ටික කියවයි. කියවගෙන යද්දී යා කලින් කියවලා ඉවර ටික ආයෙ දිත් හෙලික්සේ බවට පත් වෙනවා. හයිඩ්‍රජන් බන්ධන හැදිලා නිකම්ම දිත් හෙලික්සේ බවට පත් වෙනවා. මෙයා ඉස්සරහට කියවගෙන යද්දී මේ ධාමයේ මෙයා දිග අරගෙන කියවගෙන යනවා. හයිනේ දවල් දාම දික්වීම පියවරදී එන්නේ ඒක මෙයා කියවගෙන ඉස්සරහට යනවා. ඒකට ගැලපෙන රයිබෝ න්‍යූක්ලියොටයිඩ් අනුපූරක රයිබෝ න්‍යූක්ලියොටයිඩ් කියලා මෙයා මෙතන mRNA එක සංශ්ලේෂණය කරනවා. මෙයා ඉස්සරහට යන්න ඒ ජානේ තියෙන ප්‍රදේශයේ මෙයා DNA දාමය දිහා ගන්නවා. ඒත් එක්කම මේ පහු කරපු ඒ කියන්නේ කියවලා ඉවර වෙච්ච DNA දාමය ආය මෙතෙන්දී දිත් හෙලික්සේ බවට පත් වෙනවා. හරි. එතකොට මේකේ ප්‍රතිලේඛනයේ අන්තිම පියවර තමයි සමාප්ති පියවර. සමාප්ති පියවර ප්‍රාග්ඥාශිකය නම් හරිම ලේසි වෙන්නේ ඒ සමාප්ති අනුක්‍රමණයකට. ඒ කියන්නේ එතන යම්කිසි සංඥාවක් නිකුත් වෙනදී ඒ ජාන ඉවර වෙන තැන එතනට ආවට පස්සේ සමාප්ත අනුක්‍රමණයට ආවට පස්සේ කෙනින්ම එන්සයිම ගැලවිලා වැටෙනවා. RNA පොලිමරේස් ගැලවිලා වැටෙනවා. එතකොට ඒක කෙනින්ම mRNA අණු සංශ්ලේෂණය වෙලා ඉවරයි. හැබැයි ශූන්‍යෂ්ටිකයින්ගේ පොඩි දෙයක් වෙනවා. ඒගොල්ලොන්ගේ සමාප්ත අනුක්‍රමණයකට ආවට පස්සේ එන්සයිම ගැලවිලා වැටෙනවා. හැබැයි ඊට පස්සේ ඒක දැන් හැදුණානේ mRNA අණු. අපි මේ mRNA අණු හඳුන්වනවා පූර්ව mRNA අණු කියලා. මේ ඒක පරිණත mRNA වනුවක් බවට පත් වෙනවා. සමාප්ති පියවරේදී කාගේ ශූන්‍යෂ්ටියෙන්නේ. ප්‍රඥාෂ්ටියෙන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. නිකම්ම සමාප්ති අනුක්‍රමණයකට ආවට පස්සේ එන්සයිම ගැලවිලා වැටෙන එක විතරයි එන්නේ. ශූන්‍යෂ්ටිකයෙන්ගේ එන්සයිම ගැලවිලා වැටිලා පරිණත mRNA වනුවක් බවට පත් වෙනවා. මේකෙදි වෙන්නේ මොකද්ද? මේ පරිණත mRNA වනුවක් වෙන්නේ කියන්නේ දැන් මේකෙදි වෙන්නේ දැන් මම මේ වර්ණ දෙහත් දිග ඇරලා අරන් තියෙනවා. වර්ණ දෙන්නේ DNA දාන මෙයක් දිත්තේලික්සය දිගහැරලා අරන් තියෙනවා. හරි. මේක තියෙනවා ජාන ප්‍රකාශ වෙන තැන් තියෙනවා. ඒ වගේම ජාන ප්‍රකාශ වෙන්නේ නැති තැන් තියෙනවා. මෙහෙම. හරි. ඊට පස්සේ ආයෙ ටිකක් ගිහිල්ලා ආයෙ මෙතන ජාන ප්‍රකාශ වෙන තැනක් තියෙනවා. ඒ ජාන ප්‍රකාශ වෙන තැන් වලට අපි කියන එක්ස්ට්‍රෝන
කලින් මේ පාඩමේදී කතා වෙන්න ඇති මෙතනදී මේ ජානවලට සංඥා නිකුත් නොකරන ස්ථාන මෙතන නියුක්ලියෝටයිඩ් තියි මේ ධාමය මේ එකට දිත්තේක්ෂේ අල්ලගෙන ඉන්න ඕනේ එතන නියුක්ලියෝටයිඩ් තියි හැබැයි මේ නියුක්ලියෝටයිඩ් වලින් ජානවලට සංඥා නිකුත් කරන්න තොරතුරු දෙන්නේ නැහැ ඒ තැන් වලට අපි කියනවා ඉන්ට්‍රෝන් කියලා හරි එතකොට DNA ධාමයේ එක්ස්ට්‍රෝනක් තියෙනවා ඉන්ට්‍රෝනක් තියෙනවා දැන් දැන් මෙහෙම තියෙන DNA ධාමයෙන් mRNA එක සංශ්ලේෂණය වෙනවා අලුතෙන් mRNA එකක් හැදුවේ මෙතන තියෙන DNA ධාමයේ අණුවෙන් එතකොට mRNA අණුවක් තියෙනවා එක්ස්ට්‍රෝනයි ඉන්ට්‍රෝනයි මේ හැදිච්ච mRNA එක ආයි මේ හැදිච්ච mRNA එක මෙතනදී ඉන්ට්‍රෝන් මෙතන ආ එක්ස්ට්‍රෝන් එකක් තියි මෙතන ආය ඉන්ට්‍රෝන් එකක් තියි ඔහම දිගටදී ඉන්ට්‍රෝන් එක්ස්ට්‍රෝන් ඔහම තියි දැන් මෙතන මේ ඉන්ට්‍රෝන ඉන්ට්‍රෝන දැන් වැඩන්නේ නැහැ ඉන්ට්‍රෝන රයිබෝසෝමයට ගිහිල්ලා වැඩන්නේ නැහැ එයාගෙන් ජානයට කිසිම තොරතුරක් ඉන්නේ නැහැ නිකන් මේක දැන් අර DNA ධාමයෙන් පිළිවෙලට mRNA අණුව සංශ්ලේෂණය වෙන්න ඕන නිසා ඉන්ට්‍රෝනයි එක්ස්ට්‍රෝනයි දෙකම පිටපත් කරගත්තා එනවාට මෙතන මේ ඉන්ට්‍රෝන වලින් වැඩන්නේ නැහැ ඉන්ට්‍රෝන වලින් ඒ ජානේ මේකෙන් ප්‍රෝටීනයට තොරතුරු වෙන්නේ නැහැ මේක පරිණත වෙනවා කියලා වෙන්නේ මේ ඉන්ට්‍රෝන කොටස සයින් වෙනවා මේ ඉන්ට්‍රෝන කොටස් සයින් වෙලා සම්පූර්ණ එක්ස්ට්‍රෝන කොටස් විතරක් තියෙන mRNA බවට පත් වෙනවා. හරි දැන් මේ සම්පූර්ණයෙන්ම තියෙන එක්ස්ට්‍රෝන විතරයි. දැන් මේ ජාන්නේන් ප්‍රෝටීනයට සංඥා යවන ස්ථාන. එතකොට මෙයාගේ සම්පූර්ණයෙන් මේ සම්පූර්ණ mRNA අණුව දිගෙම තියෙන්නේ අවශ්‍ය තොරතුරු. දැන් කලින් තිබ්බා ඉන්ට්‍රෝනක් තිබ්බා ඉන්ට්‍රෝන වලින් ප්‍රෝටීන හදන්න සංඥා නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ට්‍රෝන තවත් ඉස්සරහට ගෙනියලා වැඩන්නේ නැහැ. ගෙනියලා වැඩන්නේ නැති නිසා මෙතනදී පරිණත වෙනවා කියලා කියන අපි ඒකට ඉන්ට්‍රෝන අයින් වෙලා එක්ස්ට්‍රෝන විතරක් තියෙන mRNA අණුවක් හැදෙනවා. ඒක තමයි mRNA අණුව පරිණත වෙනවා කියන්නේ. ඊට පස්සේ එතනින් සමාප්ති පියවර ඉවර වෙනවා. දැන් පරිණත වෙච්ච mRNA අණුව ඊට පස්සේ දැන් තාම තියෙන නියෂ්ටිනේ. නියෂ්ටික චිත්‍රවලින් යෂ්ටිදෙන සිදුරු වලින් යනවා සයිලෝප්ලාස්මයට. සයිලෝප්ලාස්මයට ගිහිල්ලා රයිබෝසෝමයත් එක්ක එකතු වෙලා ප්‍රෝටීනය හදනවා. ඒ කොටස තමයි ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න තියන්නේ පරිවර්තනයේ කොටස. මේ වීඩියෝ එකේ අන්තිමේට තව animation වීඩියෝ එකක් දාලා තියි ප්‍රතිලේඛන සම්බන්ධයෙන්. ඒකෙදී තවත් පැහැදිලි ප්‍රතිලේඛන ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු පරිවර්තනය. මේ සයිල පිටතින් පේන ආකාරය මේ තියෙන්නේ. සෛලිය පිටතින් අපි බලනවා කියලා හිතලා. ඊට පස්සේ සෛලිය ඇතුළට ගියපුවාම නියෂ්ටිය තියෙනවා. The nucleus contains the genome. In humans, the genome is split between 23 pairs of නියෂ්ටියේ වර්ණ දේහ තියෙනවා. වර්ණ දේහ හැදින්නේ DNA හිස්ටෝන ප්‍රෝටීන එකතු වෙලානේ. දැන් අපි ඇතුළේ තියෙන වර්ණ දේහ ඇතුළේ තියෙන DNA ධාම එළියට ගන්නවා. ආයේකේ ওই බෝල බෝල තියෙන හිස්ටෝන ප්‍රෝටීන Within the DNA are sections called genes. DNA ධාමයේ ජාන තියෙනවා. ජාන එකක් නෙවෙයි විශාල ප්‍රමාණයක් තියෙන පුළුවන් එකම DNA. ආදාළ ජානේ තියෙන තැනට RNA polymerase වෙලා සම්බන්ධ වෙන ප්‍රොමෝටර් ස්ථානයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ යා අච්චුදාමයට අනුපූරක රයිබොන්‍යුක්ලියෝටයිඩ් එකතු කර කර mRNA එක හදනවා. මේ තියෙන හැදිච්ච ප්‍රාථමික mRNA අණුව. ඒකේ එක්ස්ට්‍රෝනක් තියෙනවා ඉන්ට්‍රෝනක් තියෙනවා. දැන් එක්ස්ට්‍රෝන විතරක් එක්තුරු වෙලා ඉන්ට්‍රෝන අයින් වෙලා මේ පරිණත mRNA අණුව බවට පත් වෙනවා. mRNA අණුව නියෂ්ටික ජිත්‍රයකින් සයිලෝප්ලාස්මයට යනවා. ওই ටික තමයි වෙන්නේ
ප්‍රතිලේඛනයේ කොටසෙදි.